ඔන්නද මම පොඩක් එළියට යනවා. ඉතින් ඒකට මම ලෑස්ති වෙන්නේ හදන්නේ. මේකප් එක පටන් ගන්න කලින් සන්ක්‍රීම් එක, ෆේස් ක්‍රීම් එක, ලිප් බාම් එක. ඉතින් අද මම සන්ක්‍රීම් එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද මම යන්නේ ටිකක් හවස් වෙලා. මේකප් එක පටන් ගද්දී මුලින්ම BB ක්‍රීම් එක පාවිච්චි කරන්නේ මම අද. ගානියේකේ BB ක්‍රීම් එක. ඉතින් මේකේ ෂේඩ්ස් 3ක් හරි 4ක් හරි තියෙනවා. මම අද පාවිච්චි කරන්නේ මේ මීඩියම් ෂේඩ් එක. මේක තමයි අපේ බ්‍රවුන් ස්කින් ටෝන් එකට ගොඩක් වෙලාවට හරියන ෂේඩ් එක. ක්‍රීම් එක හොඳට ඇප්ලයි කරගත්තට පස්සේ මම ෆවුන්ඩේෂන් එකෙන් ටිකක් පාවිච්චි කරනවා. ඉතින් ෆවුන්ඩේෂන් එකට මම අරගත්ත රිමෙල් ලන්ඩන් එකේ ෆවුන්ඩේෂන් එක මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් අරගෙන මේකත් හොඳට ඇප්ලයි කරගන්නවා. ඉතින් මම අද පාවිච්චි කරන මේ ෆවුන්ඩේෂන් එකේ ෂේඩ් එක නැචුරල් බේජ්. මේක ටිකක් මට ඩාර්ක් වගේ කියලා හිතෙනවා මගේ ස්කින් ටෝන් එකට. හැබැයි මම කලින් පාවිච්චි කරපු BB ක්‍රීම් එකත් එක්ක මේක බ්ලෙන්ඩ් වුණාම මගේ ස්කින් ටෝන් එකට ගැලපෙන ෂේඩ් එක එනවා. ඒ නිසා මම මේ දෙක එකට පාවිච්චි කරනවා. ඊළඟට මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට මේක හොඳට බ්ලෙන්ඩ් කරගත්තාම අපේ ෆවුන්ඩේෂන් එක ලස්සනට තියෙනවා. ඊළඟට කන්සීලර් එකට මම පාවිච්චි කරන්නේ Maybelline New York එකේ කන්සීලර් එකක්. ඉතින් මේකෙන් එකක් මේ විදිහට ඇස්සටට තියාගෙන මේ වගේ බ්ලෙන්ඩ් කරගන්නවා. ෆවුන්ඩේෂන් එක බ්ලෙන්ඩ් කරගන්න පාවිච්චි කරපු බ්‍රෂ් එකම තමයි මේකටත් මම පාවිච්චි කරේ. ස් පවුඩර් එකට මම පාවිච්චි කරන්නේ MAC එකේ පවුඩර් එකක්. මම පාවිච්චි කරන දේවල් වල බ්‍රෑන්ඩ් එක සහ ඒ වගේ නම් ඒ විස්තර කිව්වට සමහර වෙලාවට මට ඒවා මිස් වෙයි. මොකද මේ වීඩියෝ එක ඉක්මනට යන නිසා මට ඒවා විස්තරාත්මකව කියන්න හරි අමාරුයි. මේ මේකප් එක සහ ඉස්සරහට ඔයාලට වීඩියෝ එකක් ඕනේ නම් මම දාන මේකප් එකේ පාවිච්චි කරන බඩු එක්ක ලොකුට විස්තරත් එක්ක මට කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට විස්තරත් එක්ක මම වීඩියෝ එකක් කරන්න මට වෙලාව ලැබුණ ගමන්ම. ඊළඟට මම මගේ අයබ්‍රෝස් ෆිල් කරගන්න යන්නේ. ඒකට මම පාවිච්චි කරන්නේ අයෂැඩෝ පැලට් එකේ කළු පාට. මට අයබ්‍රෝස් හදනකොට අයබ්‍රෝ පෙන්සිල් එකක්වත් වෙන කිසිම දෙයක්වත් හරගියේ නැහැ. අයිෂැඩෝ විතරමයි හරියන්නේ. ඇයිදන්නේ නැහැ. මං ගාලේ ඉඳලා අයිෂැඩෝස් තමයි පාවිච්චි කරන්නේ මගේ අයබ්‍රෝස් ෆිල් කරගන්න. මම ආස ටිකක් ලොකුවට අයබ්‍රෝස් හදන්න. ඒ කියන්නේ හීනියට වඩා ටිකක් ලොකුවට අයබ්‍රෝස් තිනකොට තමයි මම කැමති. ඒ විදිහට අයබ්‍රෝස් ෆිල් කරගත්තට පස්සේ බෙනිෆිට් එකේ අයබ්‍රෝ ජෙල් එකේ මම අයබ්‍රෝස් ටිකක් උඩට හදා ගන්නවා. ඉතින් ඒ අතර මම සින්දුවකුත් කියනවා. මම ඉතින් සින්දුවකුත් අහන ගමන්ම තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඒ අතරෙම රිහානුත් මේ වටපිටාවේ දුවනවා. ඔයාලට එහෙම මෙහෙම පෙනේ වීඩියෝ එකේ ඇයත් එක්කත් කතා කරනවා. ඉතින් මේ විදිහට තමයි මම මගේ මේකප් එක කරගෙන යන්නේ. මම ලොකු අයි මේකප් එකක් නම් කරන්නේ නැහැ. කොහොමද මම අයි මේකප් කරන්න ලොකුට දන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට මම අයි මේකප් කරනවා හරිම අඩුයි. හැබැයි මම හරි ආසයි ඒක ඉගෙන ගන්න. ඉතින් ඉස්සරහට මම ට්‍රයි කරනකොට ඔයාලට වීඩියෝස් අරගෙන එන්න. ගොඩක් වෙලාවට මම අයි මේකප් කරන්නේ නැති තරම් වැඩට යනකොට කොහොමත් මම අයි මේකප් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා වෙන්නේ මට අයි මේකප් ලොකුවට බැරි. මොකද කාලෙක ඉඳලා සාමාන්‍ය විදිහට මේකප් කරනවා මම අයි මේකප් එක කරන්නේ නැති හින්දා ඒක හැමදාම ස්කිප් කරනවා. ඉතින් ඒක ඉගෙන ගන්න වෙලාවක් නැහැ. මම ඒක කරන්නේ නැහැනේ. හැබැයි මම ගොඩක් අයි මේකප් වීඩියෝස් එහෙම බලනවා. ඒත් මම ඒක කරන්න හරි බයයි. ඒ කියන්නේ ඒක ටිකක් වෙලාව යනවා වගේ තියෙනවනේ. ඒ නිසා වෙන්නේ නැති. ඉතින් ඔය විදිහට මම චූටි අයි මේකප් එකක් අද මේකප් එකට දාගන්නවා. මේ අතර යන්නේ මම ආසම සින්දු ටිකක්. ඉතින් එහිඳ තමයි මම මේ සින්දු කියන ගමන් නටන ගමන් මේකප් එක කරගෙන යන්නේ. සින්දු දාන්න බෑ. එතකොට කොපිරයිට්ස් වදිනවනේ. ඉතින් ඒවා මියුට් කරලා තමයි මම වීඩියෝ එක කරන්නේ. ඊළඟට මම අයිලෑෂ් කර්ල් කරලා මස්කාරා පාවිච්චි කරන්න යන්නේ. මේක නම් මම ආසම ස්ටෙප් එකක්. يعني මම මේකප් කරන වීඩියෝස් කරලා තිනවනේ. මේ හැම වීඩියෝ එකකම කියලා තිනවා මම ආසම මස්කාරා ගන්න කියලා. මේ මස්කාරා එක මම ආසම මස්කාරා එකක්. ගොඩක් කලාවට මස්කාරා ගන්නකොටත් අර බ්‍රෂ් එක සමහර වෙලාවට හරියන්නේ නැති වෙනවනේ. ඉතින් මේක හොඳටම හොඳයි. හැබැයි මේකේ බ්‍රෑන්ඩ් නේම් එකයි මේකේ විස්තරයි ඔක්කොම මම අල්ලලාම මේක මැකිලා ගිහිල්ලා. ඉතින් මට මතක නැහැ මේකේ බ්‍රෑන්ඩ් නේම් එකවත් මොනවත්. හැබැයි මට මේක මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මම මේකේ අලුත් එකක් ගත්ත ගමන්ම මේ මස්කාරකේ නම එක විස්තර කියන්නම්. දැනට මගෙන් මේ මස්කාරක නම මොකද්ද කියලා අහන්න එපා. ඇත්තටම මට මතක නැහැ. මේකේ නමවත් මොකක්වත් මට ඇත්තටම මතක නැහැ. දැන් මේකප් එකේ අන්තිම ටික තමයි යන්නේ. ලිප් ලයින් එක පාවිච්චි කරලා ඊළඟට ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන්න යන්නේ. ඉතින් ලිප් ලයින් එකට මෙන්න මේ කලර් එක තමයි මම අද පාවිච්චි කරන්නේ. ඒකෙන් මෙන්න මේ විදිහට මම ඇඳ ගන්නවා. ඉතින් මේකෙත් බ්‍රෑන්ඩ් නේම් එකක් නම් මම දන්නේ නැහැ කියන්න. මොකද මේ ලිප් ලයින් එක නම් මොකක් හරි ඩොලර් ස්ටෝර් එකකින් ගත්ත ලිප් ලයින් එකක්. එහෙම ලොකු බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන එකක් නෙවෙයි. හැබැයි ඒකට මම හරිම කැමති. ලිප් ලයින් එකෙන් පස්සේ ලිප්ස්ටික් එක. ලිප්ස්ටික් එකට මම පාවිච්චි කරන්නේ සෙෆෝර එකේ ලිප්ස්ටික් එකක්. මේක නම්බර් 8 matte
ලිප්ස්ටික් එකක් වෙන්න ඕනේ. ලිප්ස්ටික් එකේ වැඩි විස්තර ඕන නම් මට කමෙන්ට් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න, මං එවන්නම්. මොකද මම මගේ ජීවිතේ තෝරපු ලිප්ස්ටික් වලින් මම වැඩිපුරම කැමති ලිප්ස්ටික් එක තමයි මේ. ඊළඟට මේ AOA බ්‍රෑන්ඩ් එකේ හයිලයිට් එකක් පාවිච්චි කරලා මම මෙන්න මේ මම ඔයාලට පෙන්වපු තැන් ටික හයිලයිට් කර ගන්නවා. ඉතින් මම හරි මාසයි මේ විදිහට හයිලයිට් කරන්න. එතකොට හරිම ලස්සන ග්ලෝ ස්කින් එකක් පේනවා. මම ඉතින් ඒ අතර ලොකු කතාවක් කරන ගමන් ඉන්නේ අපේ රිහාන් එක්ක. ඉතින් එයා මෙතෙන්ට ඇවිල්ලා මගේ එක එක විස්තර අහනවා. ඉතින් ඒවටත් උත්තර දෙන ගමන් තමයි මම මගේ මේකප් එක කරගන්නේ. ලෂයකට අද මට හිතුණා මේ බ්‍රවුන් ෂේඩ් එක පාවිච්චි කරන්න. මේක කොන්ටෝ එකේ බ්‍රවුන් ෂේඩ් එකක්. මට පින්ක් හරි ඔරෙන්ජ් හරි ලෂයකට වඩා මේක හොඳයි කියලා හිතුණා. ඉතින් ඔයාලට කියන්නේ මම මේකප් ආටිස්ට් කෙනෙක් හිම නෙවෙයි, මේ මම සාමාන්‍යයෙන් කරන දේවල්. ඉතින් මමත් අලුත් දේවල් ට්‍රයි කරන ගමන්, අලුත් දේවල් ඉගෙන ගන්න ගමන් මේ දේවල් තමයි ඔයාලටත් පෙන්වන්නේ. ඉතින් ඒකෙන් ඔයාලට මොන හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒකෙන් ගන්න පුළුවන්. අන්තිමට මම සෙටින් ස්ප්‍රේ එක පාවිච්චි කරා. මේක තමයි මම ඇඳගෙන යන්නේ. ඒකට මම බෑග් එකක් දාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් ටිකක් හවස් වෙලා නිසා ලයිට්ස් නෑ හොඳට. ඉතින් මම පුළුවන් විදිහට මගේ මේ අවුට්ෆිට් එක තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්. බයි.